හඳුන්වලා දෙන්නේ නැතුව සතුට තියෙන මේ පෙළ ගැස්මක් අපි දැක්කා. ඔව්. සතුට රැඳුණු පවුලකට අපි උදේ ආරාධනා කළා. hina වෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ආදරය බෙදන්න පුළුවන්, අත්දැකීම් දෙන්න පුළුවන්, සමාජය දෙස බලන්න පුළුවන්. එහෙම බලාගෙන ගියොත් ඒ පෙළ ගැස්ම අර පෙළ ගැස්මට වැඩිය ඉහළින් ලොකුයි. ඕ හරියටම හරි. ඒ ආදරණීය පවුලට පැස්කුවල් පවුලට අපි ආරාධනා කරේ ලයන්විත හඬටත් එක්ක Kirti Pascual, Chandana Pascual, ආදරණීය දෙපළ බොහොම කැමැත්තෙන් මුලින් පිළිගන්නවා. ආයිබෝවන්. ඒ කියන්නේ දෙවනුවද දුවලා දෙන පිළිගන්නේ? ඔව් එහෙම නෙවෙයි ඊළඟට. එහෙනම් චාරුණී පැස්කුවල්, නටාලියා පැස්කුවල් මම ඊළඟට පිළිගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන්. හරි පිළිවෙලට ඉන්නේ අක්කට පස්සේ නංගි. හරි නිල් පාට ඉඳන් ඉන්නේ අක්කා, කහ පාට ඉඳන් ඉන්නේ නංගි. කීයද? අපි අර මුලදිත් කිව්වා වගේ අපි මේ උදේ පටන් ගත්ත වෙලාව ඉඳලා දවස් ඉවරනකම් දුවන්නේ. සමහර විට ජීවිතේ සැලසුම් කරන්නේ. එක එක අයත් එක්ක ජීවිතේ බෙදාගන්නේ. සතුට ගැන හිතමින්නේ. කීර්ති පැස්කුවල් මූණ දැක්කට පස්සේ සතුට පේන්න තියෙනවා. තවදුරටත් සතුට හොයනවාද? සතුටින්මද රැඳෙන්නේ? සමහර විට සතුට ඇතුළේ දුක තියෙන වෙලාවල් තියෙනවා. හැබැයි ඒක මූණෙන් පෙන්වන්න නැතුව ඉන්න මම උත්සාහ කරනවා. මොකද ඒක මගේ දුකක් නම් මට ඒක විඳ දරා ගන්නට හැකියාව තිබිය යුතුයි. ඒක මං හිතෙන් විඳින්න සතුට මූණ පෙන්නනවා වෙලාවල් තියෙනවා. ඒක අව්‍යාජ මූණක් නෙවෙයි. ව්‍යාජ මූණක් නෙවෙයි. ඒක අව්‍යාජව මට පුරුදු වෙලා තියෙනවා. ඒක නිසා මං හැමදෙස්සම විලාවෙන් ඉන්නේ. ඉතින් මනෝජ් මේ ඔක්කොටම ඉස්සලා කියන්න ඕන අපේ දායබර ප්‍රේක්ෂකයන්ට මේ දවස්වල ඉතාමත් භයානක වෛරස් ෆ්ලූ එකක් මේ දවස්වල තියෙනවා. ඉතින් මමත් ඒකට ගොදුරු වුණා. දැන් මගේ නෝනායි, චූටි කන් නටාලියයි, චාර්ලි විතරයි බේරලා ඉන්නේ තාම. මේ දවස්වල මගේ වොයිස් එකෙන් පිටිම ගිහිල්ලා ඉංග්‍රීසි වොයිස් එකක් තියෙන්නේ. ඉතින් ඒක ගැන ඉතින් කරන්න දෙයක් නෑ. ඉතින් අපි ස්වභාව ධර්මයත් එක්ක. හැබැයි ඒ නිසා අපි ආදරේ ගෞරවය වැඩි වුණා. ආරාධනා කළාම ඒ තත්ත්වය නිසා එන්න බෑ කියන්නේ නෑනේ ජාතික රූපවාහිනියට. ඔව් අනිවාර්යයෙන් ජාතික රූපවාහිනිය කියන්නේ මගේ මහගෙදර හැටියට මම සලකන්නේ. මොකද දැන්ට වසර මෙතෙන්ට ඇවිල්ලා මම වසර 39ක් වෙනවා. 1983 තමයි මුල්වරට ජාතික රූපවාහිනියත් සමග වැඩ කටයුතු කරේ. ඉතින් ලැබෙන අවුරුදු 40ක්. දශක 4ක්. ඉතින් මට ඇත්තටම මේක කලාකරුවෙක් හැටියට ජාතික රූපවාහිනිය කියලා කියන්නේ අපිව ජනතාව අතරට ගෙනිච්ච මාධ්‍යය. ඉතින් ඒකට අපි හැමතිස්සෙම ගරු කරනවා. ඒ වගේම එහා පැත්තේ තියෙන ගුවන්විදුලි සංස්ථාවත් ඒකට අපිට ඒ වාසනාව ලබා දුන්න ජනතාව අතරට යන්න. ඉතින් මම හිතනවා ජාතික රූපවාහිනිය ඕනම අවස්ථාවක ඕනම ආරාධනා කරපු වෙලාවකට මම නෑ බෑ කියන්නේ. චන්දනා පැස්කුවල් ළඟට ගියොත් මේ අර පවුලේ සතුට පවුලේ ආදරේ රඳව ගන්න ලොකු දෙයක් කරන්න පුළුවන් කෙනෙක්. මේ කියන්නේ චරිතය අම්මා කෙනෙක් විදිහට බිරිඳක් විදිහට භූමිකාව වෙනස් වුණාට වගකීම වෙනස් වෙන්නේ නැහැ. ඒ කොහොමද මේ හැම දෙයක් ඇතුළේම අර පවුලේ සතුට තියාගන්න වැඩියෙන් හිතන්නේ? ඒකට මට කියන්න හරියට තේරෙන්නේ නැහැ ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් ඔන්න සැමියා කාර්යබහුලයි. දුවලා දෙන්නගේ වැඩ රාජකාරියත් තියෙනවා. ගෙදර වැඩක් තියෙනවා. හැබැයි අර මූඩ් එක අපි කියන්නේ සතුටෙන් ඉන්නත් ඕනේ. අම්මගේ අතේ තමයි ගෙදර මූඩ් එක තියෙන්නේ. අපි ඒක කොහොමද දන්නේ? අම්මා දුකෙන් හිටියොත් දරුවෝ දුකේ. අම්මා සතුටෙන් හිටියොත් දරුවෝ සතුටෙන්. ඒ මූඩ් එක තියාගන්නේ කොහොමද ගෙදර වැඩ ගොඩක් තියෙද්දි? මෙහෙමයි ඉතින් මේගොල්ලන් ලොකුවට කරදර කරන ළමයි නෙමේ අපේ ළමයි දෙන්නා. ඉතින් ගොඩක්ම මට බබා වගේ සලකන්නේ මගේ මාත්‍යා. මොකද හැමදේම කරලා දෙන්න ඕනේ. එයාට තේක ළඟට ගෙනිහින් දෙන්න ඕනේ. වගේ තමයි ඉතින් බබෙක් බලා ගන්නවා වගේ තමයි. ඉතින් ඒ වුණාට ඉතින් අපි රණ්ඩු ඒව මුකුත් ගෙදර නෑ සාමාන්‍යයෙන් හොඳ සතුටින් ඉන්නවා. හොඳට කෑම බීම ටික ළඟට දුන්නහම ඉතින් බබා වගේ කෑලි ප්‍රශ්නයක් නෑ. නැත්තම් තරහ යනවානේ. නේද නටාලියා? අම්මට තරහ යනවනේ එතකොට. ඔව් අපි හරියට කන්නේ එතකොට බලනවා. එහෙමද? චාර්ලි බැනුම් අහන්නේ නැද්ද එතකොට? මම තමයි වැඩියෙන්ම බැනුම් අහන්නේ. ඒ කියන්නේ වැඩියෙන්ම ඔයා වෙලාවට කන්නේ නැද්ද? නෑ. මම තමයි වැඩියෙන්ම විභාග කාලෙට කනවා. විභාග කියන්නේ පාඩම් කරන කාලෙට. එයාගේ වෙලාවල් දෙකක් තියෙනවා. දවල් කෑමට හරියට 12ට, රෑ කෑම හවස 7ට. ඒ වෙලාවට පල්ලෙහාට එනවා. ඇවිල්ලා කාලේ එතකොට කෑම එක ලෑස්ති කරලා තියෙනවා. කාලා යනවා. වෙලාවට ඒක විතරයි වැඩ කරන්නේ. ඊට පස්සේ ඉතින් කෑම බීම ඉතින් ඒගොල්ලන්ට ඕන ඕන වෙලාවට තමයි කන්නේ. ඇයි ඒ චාර්ලි එහෙම කරන්නේ? එහෙම වෙලාවල් දෙක ගොඩක් උදේ කෑම තමයි මම කන්නේ නැත්තේ. ඒක අර අම්මා ඒක බලෙන්ම කවන්න හදනවා. ඉතින් අර කැමැත්ත අකමැත්තෙන්ම කනවා කොහොම හරි. ඒක තමයි නේද අම්මාගේ භූමිකාව. ඇත්තටම මේ ඔබතුමිය අපිට ඉස්සරහට සම්බන්ධ කරගන්නම වෙනවා. පවුලත් එක්ක කතා කරද්දී පවුල ඇතුලේ සතුට රැඳෙන්නේ, පවුලත් එක්ක අත්වල බැඳගෙන කොහොමද ඉස්සරහට යන්නේ, වැටුණු තැන්වල කොහොමද නැගිටින්නේ කියලා අපි කතා කරද්දී අපි නැති වුණත් කීර්ති අයියා ඒව සම්බන්ධ කරගන්නවා අනිවාර්යයෙන්ම. චාරුණී, ගෙදර නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් දැන් නේ? බලය තියනවා දැන්. මම දැන් මාසෙකට කලින් නීතිඥවරියක් හැටියට දියුරුම් දුන්නා. ඉතින් මම හිතන්නේ අම්මගේ තාත්තගේ ලොකුම සිහිනය තමයි මම දියුරුම් දෙන දවස තාත්තට ඇත්තටම එදා ඉන්න බැරි වුණා. තාත්තා එදා මේ කැනඩාවේ ගිහිල්ලා හිටියේ. උනාට ඉතින් මට සතුටුයි දැන් මම එංගලන්තයට අනුබද්ධ නීති ආයතනයක වැඩ කරනවා. ඉතින් ඒ වැඩත් එක ටිකක් කාර්යබහුල දවස්වල. අක්කා නීතිය කරද්දී නංගි මොකද කරන්නේ? නීතියට අරක් වෙලා ඉන්නේ. අක්කා ගෙදර බලේ සම්පූර්ණයෙන් අරන් දෙන්නේ. එහෙමත් ඉතින් කියන්න පුළුවන්. නෑ මෙයා තමයි. දෙන්නේ නෑනේ. මොකක්ද කියන්නේ? මෙයා තමයි ටිකක් සැර වෙලා තමයි කියන්නේ පාළුවේ. එයාට තමයි ඔක්කොම නීතිය හදලා තාත්තා ඒ පැත්තට දාලා තිනවා. ඒ තාත්තා ඒ බලේ දීලා තිනවා. පහුගිය දවස්වල මල්ලි හොඳ දෙයක් වුණා අපේ පවුල ඇතුලේ. ඒ කියන්නේ දැන් අපේ බිල් වැඩි වුණා. එක එක මේ දැන් ආර්ථික අපහසුතා ඇති වුණා. මිනිසුන්ගේ කරදරකාරී තත්ත්වයක් ආවනේ. ඔව්. එතකොට නටාලියා සැලසුම් කරා. හරි. ගෙදර කොහොමද වියහිය දැන් අඩු කරගන්නේ? හරි. ඒ කියන්නේ ලයිට් බිල් අඩු කරගන්න මොනවද අනවශ්‍ය ලයිට් නිවන්න ඕනේ. ෆෑන් නැති තැන්වල ෆෑන් ඕෆ් කරලා තියන්න ඕනේ. ඒතරින් එළියට આવත් ලයිට් එක ඕෆ් කරන්න ඕනේ. ඒ වගේ. වතුර බිල කොහොමද අඩු කරගන්නේ? ඊට පස්සේ ගෙදරට ගේන බඩු මුට්ටු අනවශ්‍ය දේවල් කොහොමද ඒවා සීමා කරන්නේ? ඔය ආදී වශයෙන් හොඳ ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කරලා අපි කට්ටියම තියලා ප්‍රසන්ට් කරා රන්න. බලන්න ඉතින් බලලා ඔය කළා. ඉතින් ඇත්තටම සෑහෙන ලයිට් බිලයි වතුර බිල අඩු වුණා. ඒකට වේදම නම් මම දන්නේ නැහැ. ඒකට පස්සේ මොකද ඔක්කොම ඒකට ඒ කියන්නේ දැන් අපි සැලසුම් කරොත් මම හිතන්නේ අපි ගොඩක් වෙලාවට අනවශ්‍ය ලයිට් පත්තු කරනවා, වතුර ඔය යන්න අරිනවා, සමහරට ඔය ටොයිලට් එකක වතුර පුංචි ලීක් එකක් තිබුණොත් අපි ගණන් ගන්නවා. හැබැයි ඒක සේව් කරොත් එහෙම ඒක ලොකු ගාණක් අපිට ඉතුරු වෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපි හරියට සැලසුම් කරොත් අපිට මේ යන වියදම් අඩු කරගන්නවා කියන්නේ රුපියල් 5ක් වුණත් ඒක ලොකු ගාණක් නෙමෙයි. ඒක නටාලිය ඒක හොඳ ලස්සන. නටාලියක සබ්ජෙක්ට් එක තමයි. ඒ කියන්නේ යා ඉගෙන ගන්න විෂයන් එක්ක නේ නටාලියම වල පුළුවන් නේද? ලේසුණාද? ලයිට් බිලයි වතුර බිලයි සෑහෙන්න අඩු වුණා මෙයා. එයාගේ හදපු මේකට තාත්තා ඉතින් කිව්වා නිකන් ස්ලයිඩ් ෂෝ එකක් වගේ හදලා කරන්න කියලා. ටීවී එකේ දාලා එයා ඒක ප්‍රසන්ට් කරලා අපි. ආ ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. ඔව් ප්‍රසන්ටේෂන් එකේ ස්ලයිඩ් හදලා ටයිප් කරලා ප්‍රොෆෙෂනල්. ලැප්ටොප් එකේ ටයිප් කරලා තියෙනවා. නේද? ඒ කියන්නේ ව්‍යාපාර කළමනාකරණ එක පැත්තක, නිවස කළමනාකරණය තව පැත්තක. ඒ කියන්නේ ඒක වෙන තැනකට අරන් ගිහින් ඒක බිස්නස් එකක් තමයි නේ නටන. ඇත්තටම දැන් අපිව බලන් ඉන්න කෙනෙකුටත් අපිට කතා කරලා කියන්න පුළුවන් ඔබ ඒ සැලැස්ම තාම හැදුවේ නැත්තම් නටාලියා ඒකට පැස්කුවල් පවුලට ආරම්භයක් අරන් දීලා තියෙනවා. ඔබත් අනිවාර්යෙන් ඒ සැලැස්ම හදන්න ඕන කාලයක්. අපි කිව්වේ ගොඩක් වෙලාවට අපේ ආදායම කීයද කියලා ඇහුවොත් අපි දන්නවා. හැබැයි වේදම කියලා කීයද කියලා ඇහුවොත් උත්තර දෙන්න කියන්නත් කැමති නෑ නේ. සමහර වේදම් කරන්න නොකර ඉන්නත් කැමති නෑ. කොහොම හරි ඒක කරන්න ඕනේ කියලා හිතන වෙලාවලුත් තියෙනවා. හැබැයි අපි දෙවරක් හිතන්න ඕන කාලයක් දැන් අද උදා වෙලා තියෙනවා. ඊළඟට අපි අපේ පවුල ඇතුලේ කරන මේ තවත් හොඳ දෙයක් තියෙනවා. අපි මාසෙකට දෙකකට විතර සැරයක් අපි වෙන අපි හතර දෙනා එකට සාකච්ඡාවක් කරනවා. ඒකෙදි කරන්නේ මම අනිත් තුන් දෙනාගේම වැරදි කියනවා. මම දකින අඩුපාඩු කතා කරනවා. ඒක මෙයා අනිත් තුන් දෙනාගේ කියනවා. කොහොම හතර දෙනාම අපි අපේ හොඳ ඒවා කියන්න දෙයක් නැහැනේ. අඩුපාඩු ගැන කතා කරනවා. එතකොට අපි ඕපන්ලි හැමෝම ඒ අඩුපාඩු හදාගන්න පොඩි හිතට ගන්න ඕනේ. ඒතකොට පවුල ඇතුලේ තියෙන දේවල් මම එළියට ගිහිල්ලා කරන දේවල් වල මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒගොල්ලෝ විවෘතව කියනවා. සමහරට පිට කෙනෙක් කියන්නේ නැති දේවල් තියෙනවානේ. හැබැයි පවුල ඇගෙන් ඒක කියනවා. දැන් මට ඕන දෙයක් මට පුළුවන් කියන්න. එයාගේ වැරද්දක් මට කියන්නත් පුළුවන්. ඉතින් එතකොට මේ පවුල ඇතුලේ මේ සාකච්ඡාව යනවා කියලා කියන්නේ මේ අපේ හැදියාව ටික ටික හොඳ වෙනවා. මම කියන්නේ මාර පවුලක් අපේ පවුල කියලා කියනවා නෙවෙයි. මම කියන්නේ ඒක හැමෝටම ආදර්ශයක් වෙනවා නම් තම තමන්ගේ අඩුපාඩු කතා කරන්න විවෘතව මම හිතන්නේ ඒක මේ අපේ ඉදිරි ගමනට මේ සාමය පවුලක් ඇතුළේ තියෙන සාමයට උඟක් වැදගත් වෙනවා කියලා මම කියන්නේ. මම හිතන්නේ ගේ ඇතුළේ ආයතනයක් වගේ ඔය පොඩි බ්‍රේන්ස්ටෝමින් සෙෂන් එකක් නේද? එහෙම ඒවා අවශ්‍යයි නේද? කවුද ඒ යෝජනාව ඒ පවුලට දැම්මේ? ඒක නම් මගේ. ඒක හරි. චන්දනාංක එහෙම මේ ලේසිද එහෙම කතා කරන එක? ඒ කියන්නේ එහෙම කතා. ඒක ලේසි කියන්නේ මෙහෙමයි දැන් මම ආයේ කීර්ති චූටි ටිකක් ඕපන් දැන් චාරුණේ ගොඩක් ආසන හිත රිදවන්න. ඒක නිසා ගොඩක් දේවල් එයා කියන්නේ. දැන් අපි නම් මගේ මහත්තයාගේ වැරදි කියනවා. දැන් චූටිත් එහෙමයි. කෙලින්ම ඕපන්. මෙයා ආසන තාත්තාගේ හිත රිදවන්න. ඒක නිසා ගොඩක් එළියට දාන්න නැතුව ඉන්නවා. එහෙම කරන්නේ. අරුණේ ඔහම කියන නඩු පරදී. හිත රිදන්න බැරුණා. ඒක තමයි. හිත නොවිදුවත් මේ වැරද්ද කියන්න වෙනවනේ. ඔව් දැන් අපි දෙන්න මොන හරි නඩුවක් ගන්නවා දැන්. තීරණ නඩු තීරණ. ඒ නඩුවක් ගන්නවා. ඒක මම පැමිණිල්ල ඒක ටික. අපි දෙන්න දෙපැත්තට ඇවිල්ලා නඩුව අපි මේ නඩුව කතා කරනවා. කළා අපි නීති ප්‍රාස්ත ගෙදල්ලා ජජ් කවුද? ජජ් මේ දෙන්න. ඒ දෙන්න. ඒ දෙන්න තමයි ජජ්. ඉතින් අපි දෙන්න කතා කරනවා. ඒ හැම නඩුවකින්ම අවසානයේ ඉතින් දැන් නීතිච්චවරියක් වුණාට මම තමයි දෙන්නේ. පව් කියලා හිතනවා චාරුවන්. පව් කියලා දිනilla දෙනවා. ඉතින් පව්නේ දිනන්න දෙනවා. අනිත් තාත්තත් නේ. තාත්තට කොච්චර ආදරේද? පණුවගේ ආදරේ. ආදරේ නේද? ඒක අපි ගොඩක් තැන්වල දකිනවා. දූර දෙන්නෙක්ගේ ආදරේ. දූර දෙන්නෙක් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන දුවට මවක මිස කියලා. හැබැයි අපි ගොඩක් තැන්වල දකිනවා නෑ තාත්තලාගේ ශක්තිය වෙනම දැනෙන්නේ. ඒක වෙනස්. ඒ දැනෙන විදිහ, ඒ ෂා කරගන්න විදිහ, දරුවෝ ලොකු වෙනකොට එයාලත් එක්ක ඉන්න විදිහ. ඒ හැබැයි අර දුවනේ දුවට වයස කොච්චර වුණත් ඒ දුවම තමයි. ආදරේ දූලගේ ආදරය ගැන කතා කරද්දී ඇස්වලට කඳුළුත් එනවා වගේ. ඒ ආදරය ගැන කතා කරමු. හැබැයි මේ කතා කරන පරිසරය තුර සමහර තැන්වල අපිට ඇහෙනවා අම්මලා දුවලා, තාත්තලා දුවලා, දරුවෝ එහෙම හරි ඈත් වෙලා ඉන්නවා. ඔව්. ওই කතාව පටන් ගන්න ඉස්සෙල්ලා මට පොඩි දෙයක් කියන්න ඕනේ. මම මගේ පළවෙනි විවාහයේ මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. ඒ දියණිය ලොකු දුව දැනට එංගලන්තේ පදිංචි වෙලා ඉන්නේ. යට පුංචි පුතෙකුත් ඉන්නවා. පුතා ලංකාවේ ඉන්නේ අපි විවාහ වෙලා චේතනාරත්නගේ සමග කසුන් මේ දවස්වල යත් එංගලන්තේ ඉන්නේ. ඉතින් මගේ දරුවෝ හැටියට මුල්ව මං දරු සුරතල් බැලුවේ ඒ දෙන්නගේ. ඉතින් ඒ දෙන්නගේ දිහා බලලා මම බොහෝ දේවල් දරුවන් ගැන ඉගෙන ගත්තා. දරුවන්ට අවශ්‍ය දේ, දරුවන්ගේ හිතට කොහොමද දැනෙන දේවල් කියලා ඉගෙන ගත්තා. යම් වයසකදී මට ඒ පළමු විවාහයෙන් වෙන් වෙන්නට සිදු වුණා. එතකොට මට ඊට පස්සේ මට චන්දනාව හම්බ වුණා. දැන් චන්දනාව සමග අවුරුදු 27ක් මම මේ යුග ජීවිතය ගෙවනවා. ඉතාමත් සාමකාමීව. ඊට පස්සේ මට නටාලියා, චාරුණි සහ නටාලියා මේ දරු දෙන්න ලැබුණා. ඉතින් පවුලක් ඇතුලේ දරුවන්ව දැන් සමහරට විවිධ හේතුන් මේ මොකද පළවෙනි දික්කසාද වෙච්ච පුද්ගලයා මම නෙවෙයිනේ. ලෝකේ ඒ වගේ දේවල් සුළුබව සිද්ධ වෙනවා. නමුත් ඒක ඉන්න බැරි නම් කරන්න දෙයක් නෑ. ඒක සිදුවිය යුතුයි. හැබැයි දරුවන්ට තියෙන සෙනෙහස ඒක පවුලෙන් වෙන් වුණා කියලා අපි වෙනස් කරන්න බෑ. වෙනස් වෙන්නෙත් බෑ. ඒක වෙනවා නම් එතන මොකක් හරි වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මගේ දුවටයි පුතාට ලොකු දුවටයි පුතාට මම අදත් ඒ වගේ පණ වගේම ආදරේ. ඒකේ මේ දෙන්නටත් ඒ වගේම පණ වගේ ආදරේ. ඉතින් පුංචි කාලේ ඉඳලා අපි මලක් වගේ බලාගෙන මේ දරුව හදාගෙන ඔක්කොම කරගෙන අපේ පළවෙනි ප්‍රාර්ථනාව වුණේ ළමයින්ට හොඳට උගන්වන එක. ඉතින් ඇත්තටම චන්දනා කිසිම රැකියාවක් කරේ නෑ. මම කැමතිත් නෑ ඇත්තටම එයා වෙන රැකියාවක් කරනකොට කාලය යන නිසා ඉතින් දරුවන්ගේ වැඩ කටයුතු තමයි කරේ. ටියුෂන් වලට ගෙනියනවා, ඉස්කෝලේ ගෙනියනවා. හැම දෙයකටම එයා තමයි ගියේ. මම ගියේ නෑ. මමගේ වෙන මගේ රස්සාව නිසා. ඉතින් එහෙම කළා දැන් ඒකේ අවසාන ප්‍රතිඵලයට අපිට ලැබිලා තියෙනවා. තව වගකීම් දෙකයි මට ඉතුරුලා තියෙන්නේ. දෙන්න කසාද බඳලා දෙන එක විතරයි. ඉතින් හැබැයි එතකොටත් නිදහස් වෙන්නේ නෑ තාත්තා කෙනෙක්. මම දන්නවා. අම්මා කෙනෙක්. ඊට පස්සේ මම LLB කරනවානේ. ළමයිගේ ළමයි බලාගෙන. ඔව්. එතකොට පුරුදු දෙකයි. එකක් LLB කරපු චාරුණිත් එක්ක නඩු කියලා දිනලා එතරම් පුරුද්දක් තියෙනවා. ඊට පස්සේ කොහොමත් ළමයිගේ ළමයි බලාගෙන සිද්ධ වෙන එක කරන්න දෙයක්. ඒක සංගීතයත් එක්ක ඉන්නේ ගොඩාක් සංවේදී. මම ඒක දන්නවා. ඒ කියන්නේ ජීවිතේට ගොඩාක් සමීපයි. එයාට බැඳීම් තියෙනවා. මට තව එක දෙයක් දැනගන්න ඕනේ. ඒ දෙන්නත් කොහේ හිටියත් කතා කරනවා. තාත්තා වෝනේ. තාත්තට ඒ දෙන්නවත් මතක් වෙනවා, මේ දෙන්නත් මතක් වෙනවා. මේ බැඳීම් දැන් තැන් දෙකක හිටියට ඒ බැඳීම් අදටත් තියෙනවානේ. එකගේ ඇතුලේ ඉන්න අම්මල දූරට තාතර පුතාලට සමාකට ඒ බැඳීම නෑ මේක තැන ඉඳලත්. ඒ කොහොමද ඉන්න ඕනේ? ජෙනරේෂන් එක වෙනස් වෙනවා, තාක්ෂණයේ දියුණු වෙනවා. ඒ බැඳීම තියාගන්නේ කොහොමද? සල්ලි මොනවද තිබ්බත් වැඩක් නෑනේ. අදවතේ සතුට නැත්තම්. ඒක තමයි දෙමෝපියෝ සහ දරුවෝ අතර තියෙන ඒ බැඳීම කියන්නේ. ඒක හරියට අපි දෙමව්පියෝ හැටියට ඒ දරුවන්ට ඒක දුන්නොත් මම හිතන්නේ ඒක බිඳෙන්නේ නැහැ කොයි අවස්ථාවකවත්. ඉතින් නිරතුරුව මේ අයගේ දුක සැප විමසීම කොහොමද මොකද්ද කරන්නේ? ඒ අය මගේ දුක සැප විමසනවා. ඒ වගේ මේ දරුවොත් එක්ක නිරතුරුවම ඒ සම්බන්ධය තබා ගැනීම ඉතාමත් වැදගත්. මට කියන්න ඕනේ මම ඒ දරුවෝ දෙන්නගේම විවාහ දෙක දෙන්නම ඉතාමත් හොඳට කරලා දුන්නා. ඒ දරුවන්ට කරන්න පුළුවන් උපරිම දේවල් මම ඒ දරුවන් වෙනුවෙන් කරලා තිබුණා. ඉතින් මේ දෙන්නට තමයි දැන් මට ඉතුරුලා තියෙන්නේ. ඉතින් අපේ කියන දු පැනලයි දන්නෙත් නෑ. තාම කවුරුත් නෑ. ඒ කියන්නේ තාම ඉතින් විවාහ යෝජනා ඉතින් බලනවා. තාම ඉතින් හරියට කෙනෙක් නේද? මේ දෙන්න තාතට ගොඩාක් ආදරේ, අම්මට ගොඩක් ආදරේ. එහෙම කරන්නේ නෑ නේද? එහෙම කරන්නේ නෑ කියන්නේ. එහෙම කරන්නේ නෑ. එහෙම දැන් ඒ ගැන කතා කරා. කීතේයි ජීවිතේ අපි ගොඩක් අල්ලගන්න උත්සාහ කරනවා. හැබැයි අපි නොදැනීම අතහැරෙනවා. කීර්තියට එක වෙලාවක අතහැරෙන්න ගියා. නේද? අපි ගොඩක් පහසු වෙන්නේ අල්ලගන්නේ. අතහැරුණොත් හරි. ඒක වෙන කෙනෙකුට අත්දැකීම. නමුත් අතහැරින්න ගිහිල්ලා ආයෙමත් ඔබ පුරුදු කීර්ති පැස්කොල් විදියටම අපිත් එක්ක ඉන්නවා. එතන මේ මොහොත මනෝජ් ඒ වගේ අවස්ථාවල් දෙකක් මගේ ජීවිතේ තියෙනවා. ඒ අවස්ථා දෙකෙන්ම මට ගොඩ එන්න මට අවස්ථාව එනතන් ඒ වාසනාව පෑදුනේ චන්දනහින්දා. පළවෙනි අවස්ථාව තමයි 1990 ගණන් වල අගභාගයේදී මම ඔය ලංකාවේ සංගීත කටයුතු ගොඩාක් අඩාල වෙලා තිබුණානේ. ඒ කාලේ මම විවිධ ව්‍යාපාර කීපයක් කරා. ඒක යකර හොයාගන්න ජීවත් වෙන්න ඕනේ. ඒ සියල්ලම කඩා කප්පල වුණා. සාර්ථකුනේ නැහැ. ඊට පස්සේ මම ඔය ටුවරිසම් බිස්නස් එකක් කරා. ඒ කියන්නේ විදේශිකයන් ලංකාවට ගෙන ඒ ලංකාවට යුද්ධයස්සේ ටුවරිස්ලා මේ ඉන්නේ කියලා තීරණේ පස්සේ. ඉතින් ඒකත් අසරාන්ත ලෙස අසාර්ථක වුණා. පස්සේ මට ඇත්තටම සිය දිවි හානි කරගන්න තරම් මානසික ලොකු ආතතියක් ආවා. ඒ අවස්ථාවේදී චන්දනා තමයි යෝජනා කරේ අපි යම් කොහේ හරි රටකට ගිහින් ටික කාලයක් ඉඳලා යමු කියලා. එහෙම නොගිහින් මම ලංකාවේ හිටියානම් කීර්ති පැස්කොල් කෙනෙක් අද නැති වෙනවා. ඉතින් චන්දනත් එක්ක මම නව ශ්‍රී ලංකාවට ගියා. අවුරුදු 4ක් අපි මේ හිටියා. ඒකල මම ලංකාවට ආවට පස්සේ නැවත වාරයක් මගේ ඔය මේ කඳුලේ තින් සමාවෙන් ගීතත් එක්ක මම නැවත වාරයක් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්තා. ඔහොම ගිහිල්ලා 2011 දී 2011 ඔක්තෝබර් මාසයේ 21 වෙනිදා මට හෘදයාබාධයක් වළඳුණා. වැළඳිලා මම අර එක්සයිස් කර ඉන්නකොට ඒක උනේ. වැළඳිලා මේ මගේ හදවත කියන්නේ මම දන්නේ හදවතේ මාර වේදනාවක් ආවා. ඊට පස්සේ චන්දනාව වහම මම ආරෝග්‍යශාලාවට එක්කන් ගියා. වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන සහ මේ වජිර සේනරත් ડોක්ටර්ස්ලා දෙන්න තමයි මාව බේරගත්තේ. ඉතින් චන්දනා ඒ වෙලාවේ විනාඩි 20ක් ඇතුළත හෘදයාබාධය වැළඳිලා ආරෝග්‍යශාලාවට ගිහිල්ලා ප්‍රතිකාර කරේ නැත්නම් එතනින් ඉවරයි. ඉතින් මගේ මේ එක නාලයක් 100%ක්ම බ්ලොක් වෙලා තිබුණා මේ නාට්‍ය එක. ඉතින් චන්දනා ඇතෙන්ට ගෙනිච්ච නිසා තමයි මම අද ජීවත් වෙන්නේ. ඒක තමයි දෙවෙනි අවස්ථාව. ඉතින් මම හිතනවා බිරිඳක් කියලා කියන කෙනාගේ ඒ රැකවරණය ඉතාමත් වැදගත් ස්වාමියෙකුට. ඉතින් මට චන්දනාට මම ගොඩක් ආදරේ. ඒ ආදරේ තියෙන්නේ එයා මාව හොඳට බලා ගන්න නිසා. මොකද මම කලාකාරයෙක් හැටියට මම ජනතාවත් එක්ක ඉන්නේ. ඒ වගේම රසිකයොත් එක්ක ඉන්නේ. මට මාර ෆෑන් බේස් එකක් තියෙනවා. ඉතින් මේ ඒ කියන්නේ විශේෂයෙන්ම කාන්තාවන්ගේ ආකර්ෂණය තාමත් මට තියෙනවා. ඉතින් එහෙම තියෙනකොට දැන් බිරිඳක් හැටියට මේ ඒක දරා ගැනීම තාමත් වැදගත්. අනවශ්‍ය සැකයක් නැතුව එහෙම දරාගත්තම මම හිතන්නේ ගමන ලේසි. මොකද විශ්වාසය නේද තියෙන්නේ. අපි පවුලක් අතර තියෙන්න ඕනේ අන්‍යෝන්‍ය බැඳීම සමග විශ්වාසය. තේරුම් ගැනීම, අන්ඩර්ස්ටෑන්ඩින්. මේක නැත්තම් අපිට මම හිතන්නේ ජීවිතේ ඉස්සරහට යනකොට තමයි ගැටලු වෙන්නේ. චන්දනක එකඟයිද කියන්නේ? ඔව් හරි. කියන දේවල් ඉතින් ගොඩක් දැන් හස්බන්ඩ් ලෙජන්ඩ් කෙනෙක්. සැමියා ඇත්තටම එහෙම ලෙජන්ඩ් කෙනෙක්. හැබැයි ගේ ඇතුලේ තීරණ ගන්න වෙලාවට කවුද තීරණ ගන්නෙ? කවුද කතා කරන්නේ ගැන? අර හරිම වෙලාව ඩිසිෂන්ස් ගත්තා කිව්වා. දැන් ජීවිතේ බේරෙන අවස්ථා දෙකේම අපි මෙහෙම කරමු කියලා බය නැතුව ඉදිරිපත් වෙන්න ඕනේ. අය දෙපාරක් හිතේ තියෙන පුළුවන් අවස්ථා නෙමෙයි ඒවා. ඩිසිෂන් ගන්න වෙලාවට කොහොමද? ඩිසිෂන් නම් ඉතින් 100%ම ගන්න කීති තමයි. මොකද එයා හිතන දේවල් ගොඩක් සාර්ථකයි. ඉතින් ඒක නිසා හැමතිස්සෙම අපි යට බාර දෙනවා. හැම ප්‍රශ්නකදම විසඳුම හොයන්න. අර වගේ වෙලාවක මොකද උනේ? දැන් ඒ සාධාරණද කියන එකත් හිතන්න ඕනේ අපි මේ ඩිසිෂන් ගන්න එකේ වෙලාවට. සමහර ඒවා දරා ගන්න වෙන තැන් තියෙනවා. සමහර වෙලාවට හිතනවා අර සාම්ප්‍රදායිකව හිතනකොට නෑ කාන්තාවක් එහෙම නෙමෙයි. ඒ වගේ ඒවට අනුමත කරන්නේ සමහර ජීවිතේ එහෙම බෙදා ගන්නකොට ආදරේ වුණත් දැන් හරි මේ දරුවෝ විතරයි. ඒ දරුවෝ බෑ. මං විතරයි. මාත් විතරයි කතා කරන්නේ. සාම්ප්‍රදායිකව හිතන සමහර අය ඉන්නවා. ඔයා කොහොමද හිතන්නේ? මෙහෙමයි. ඉතින් දැන් ඇත්තටම කීර්තිට ගොඩක්ම ඒ කිව්වා වගේ ඉන්නේ මේ ෆෑන් බේස් එක මේ ගෑනු පැත්තෙන් තමයි ගොඩක්ම යාට ආකර්ෂණ තියෙන්නේ කාන්තාව. ඉතින් මන් දන්නේ මොකද කියන එක. ඉතින් ඒකට එයා කියන එක ලැබීම පිනක් කියන. ඔයා හිතනවද? ඔව් ඉතින් ඒක වෙන්න පුළුවන්. ඉතින් ඇත්ත. ඉතින් ඒ වගේම තමයි යාට දේවල් හම්බ වෙනවා ගෑනුන්ගේ ගොඩාක්. ඉතින් ඒකට ඉතින් මගේ කිසි විරුද්ධත්වයක් නැති. ඉතින් මම දන්නවනේ මේ කීර්ති කවුද කියන එක. ඉතින් එයා දන්නවා එයාගේ ලිමිට් එක තියාගෙන හැමෝම ආශ්‍රය කරන්න. ඉතින් ඒක නිසා මට ප්‍රශ්නයක් වෙලා නැහැ මෙතෙක්. ඇත්තටම මේ එහෙම පුළුවන්ද ඉවසන්න? සමහර වෙලාවල් වලට ඒ කියන්නේ ඔය ජීවිතය ඇතුලේ අපි සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු විදිහට ඉන්නේ. සමහර දේවල් කොච්චර ඉවසනවා කිව්වත් බැරි වෙන වෙලාවල් නැද්ද? ඔව් ඒ කියන්නේ දැන් අපි බඳලා අවුරුදු 27ක්නේ. මුලදී මට ඒක ගොඩක් අමාරුයි. මොකද මම ඒ කියන්නේ මම මේ ෆීල්ඩ් එක ගැන එච්චර දැනුවක්කමක් තිබ්බේ නැහැ. ඒ නිසා ටික කාලයක් යන්න සිද්ධ වුණා මට මේ ඒ කියන්නේ මේකට පුරුදු වෙන මේ ලයිෆ් එකට. ඒ කියන්නේ දැන් ෆෑන්ස්ලා එන එක නවත්තන්න බැහැනේ. තියාගේ ජීවිතේ ඒකනේ ෆෑන්ස්ලා ඕනනේ. ඉතින් පස්සේ මම ඉතින් මේ ලයිෆ් එකට පුරුදු වුණා. පුරුදුනාට පස්සේ ඉතින් මුලදී නම් ඇත්තටම හරිම අමාරුයි ඒක. දැන් උනත් මට හිතෙනවා මේ යං ආටිස්ට්ලා මේ බොයිස්ලා එහෙම යං ආටිස්ට්ලා ඉන්නකොට කොච්චර ගෑනු ළමයි පස්සෙන් එනවද? ඒ කියන්නේ දැන් කීර්ති මේ වයසට ඇවිල්ලත් දැනටත් සෑහෙන තරුණ ළමයි හිටන් කීර්තිට ආසයිනේ. කීර්ති අයියා කියලා කියන්නේ හැමෝම. අයියා කියන්නේ උනේ අයියා කියලා. ඔව් මේ අවුරුදු 15 16 ළමයි පවා තාම ආසයි. ඉතින් ඒකට ඉතින් කාලයක් ගියාම ඉතින් ඒකට පුරුදු වෙනවා. මුලදී නම් සෑහෙන අමාරු වුණා. ඒකට මේ ඒ ලයිෆ් එකට මේ තියන්නේ සැකය කියලා කියන එක. සැකය කියලා කියන විස බීජ ඇතුළට આવොත් ඕනම තැනක එතන විනාශයේ ආරම්භය. මතක තියාගන්න සැකය අපේ දෙදෙනෙක් අතර තියෙන මිත්‍රත්වයට හෝ විවාහයකදී හෝ ප්‍රේම සම්බන්ධයකදී හෝ කොයි අවස්ථාවකදී හරි සැකය කියලා කියන විස බීජ මේ ඇහැට පේන්නේ නැති පුංචි මේ අණු අංශුවක් වගේ. අංශුවක් කිව්වත් ඒක ටික 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 ලියලා අපි නොදැනුවත්වම ඒක මහා විශාල පරමාණු බෝම්බයක් වගේ වෙලා විනාශයක් වෙනවා. මොකද හේතුව අපි යන්නේ වැරදි තීරණයක් පස්සේ. ඉතින් සැකය කියලා කියන එක ඕනම දෙයකදී නැති කරගන්න ක්‍රම තියෙනවා. ඒක තමයි විවෘතව කතා බහ කිරීම. ඒක හිත ඇතුලේ තියාගෙන අපි ඒක පැසෝ පැසෝ හිටියොත් ඒ සැකය තුලින් අපේ ජීවිතේ අපි අවසාන වෙනතුත් අපි දන්නේ නැහැ. ඇත්තටම ඔය කියනවා වගේ විවෘතව කතා කරන්න පුළුවන් ද කීර්ති? ඒ සමහරව ඒ කියන්නේ පෞද්ගලිකත්වයක් තියෙන්න ඕනේ. සමහර දේවල් කිව්වොත් මේක මේ කොටස මම විසඳ ගන්න ඕනේ. මේක එළියට දුන්නොත් ඒක ඊට වැඩිය වෙන කරදරයක් වෙන්න පුළුවන්. සමහරව හිත ඇතුලේ තියාගෙන ප්‍රශ්න විසඳනවා. සමහරව ටිකක් එළියට දෙනවා ටිකක් ඇතුලේ තියාගන්නවා. එහෙම සම්පූර්ණයෙන් මිනිස්සෙකුට විවෘත වෙන්න පුළුවන්ද? දැන් සැකය කියලා කියන දේ ඇති වෙන්නේ අපි හිතමු දෙදෙනෙක් අතර කියලා. ඔයයි මමයි අතර සැකයක් ඇති වෙනවා. හරිද? එතකොට මට බැරි නම් කතා කරලා විවෘතව ඇත්ත එකේ සැකයේ දුර අරගන්න අපි දෙන්නගේ හිතවත් කමින් හෝ යාළු කමින් හෝ සහෝදර කමින් හෝ වැඩක් නැහැනේ. එතන ඒක විවෘතව කතා කළ යුතුමයි. නැත්තම් ඒ සැකේ තව අර වගේ ගිහලා ඉදිරියට යන ගිහලා නිකන් වැඩි වෙන එක වෙන්නේ. මං හිතනවා ඕනම අවස්ථාවක ඔය සැකය කියලා කියන ඒ විශ්ව බීජ විනාශ කරන්න හොඳම දේ තමයි වෘතව කතා කරන්නේ. මට මම දන්න දේ තමයි. දැන් අපි කියනනේ කෙලින් කතා කරන මිනිස්සු ඉන්නවා. කෙලින් කතා කරනවා. ඕන දෙයක් කෙලින් මාත් කියනවා. අන්නේ කෙලින් කතා කරන මිනිස්සුන්ට ඔය සැකේවල් නැහැ. මම දැක්කේ. එයා මොනවට උත් කෙලිම අහලා ඒක ඉවර කරනවා. සහ අදාළ කෙනා එක කතා කරනවා. කතා කරනවා. දැන් නැත්තම් හොය හොයන්න යනවා. ඔයා මට කිව්වා මෙයාගේ අහනවා මෙයාගේ අහනවා මෙයා සැකේ එන්න වැඩි වෙනවා. අපරාධ වෙලාව නේ. වෙලාව කතා කරගත්තා නම් ඉවරයි. ඔව් ඒකනේ. ඉවර කළේ කෙල්කොට් කෙටින් ඉවර කරා. පොඩි වෙලාවක් තියෙනවා අර කඳුළු තියෙන සමාවයන් කියුවට මෙයා අපි බොහොම ආදරය කරන චරිතයක් ඒ අසිනීප තත්ත්වයෙන් ඉඳලා ගීතයක් ගායනා කරාට ඒක ප්‍රශ්නයක් නෑ. අහන්න ඕනේ ගීතේ රසනේ. අපි කැමති අපේ රසිකයන්ට අහන්න අවස්ථාවක් ලැබෙනවා. හෙම්බිරිස්ස වොයිස් එකෙන් කොහොමද සින්දුවක් කිව්වොත් මොන වගේ තියෙද කියලා වගේ හිතෙන්න පුළුවන්. කීර්ති පැස්කුවල් වෙන හඬකින් ගායනා කරන කීර්ති පැස්කුවල් සමග චාරු වෙනසක් දැනෙන්නේ. චාරුනිත් ඉන්නවා. පූජනීය වූ ප්‍රේම ප්‍රාසාදේ කියලා කියන්නේ. ඔබට හැමෝම ආදරෙන් ආමන්ත්‍රණය කරනවා හදවතේ ලයන් මිතා ලෙස, හඬේ ලයන් මිතා ලෙස. වියපත් නොවන රහස හදවතේ තමයි තියෙන්නේ කියලා තමයි අපිට හිතෙන්නේ. කවදාවත් වයසට නොවන චරිත කිහිපයක් ඉන්නවා අපි දන්න කියන ඒ අතර කීර්තිපැස්කල් මහත්මයා තියෙනවා. අර પરම්පරා ගණනකට ජීවිතේ හදලා දෙන එක පුදුම ආදරයකින් කරුණාවකින් කරන්නේ. අලුතෙන් එන අයට අවශ්‍ය අවස්ථාවේදී ඒ ශක්තිය දෙනවා, ගුරුහරුකම් දෙනවා. අනන්ත අප්‍රමාණින් ඉන්න හැම ජීවිතේ හදාගත්ත මේ මෙච්චර ආදරය මෙච්චර කරුණාවක් ඇයි? ඇත්තටම මේ හිත කියලා කියන එකේ සීමාවක් නැහැනේ. තියනවද සීමාවක්? නැහැනේ. ආදරය කරන්න පුළුවන් සීමාවක් තියනවද? නැහැ. එතකොට අපිට මේ ආදරය බෙදන්න පුළුවන් මෙච්චරයි කියලා කාටවත් කියන්න බෑ. ඒක නිසා තමයි මේ ලෞතර බුදුරජාණන් වහන්සේ මුළු ලෝකෙටම මේ ධර්මයේ දේශනා කරලා ලෝකෙටම සිතක් කරන්න මේ හැකියාව ලැබුණේ. ඉතින් අපිට කෙනෙකුට අපේ දරු පවුලට, ඒ වගේම අසල්වාසීන්ට, මගේ ඥාතීන්ට, ඒ වගේම මම ඉගෙනගත්ත පාසලට, අනිකුත් පාසල් වලට, මේ රටේම ඉන්න ජනතාවට, දරුවන්ට ආදරය කරන්න පුළුවන් නම්, එයාට අත දෙන්න පුළුවන් නම් මම ඊතර තමයි ඉන්නේ හැමතිස්සෙම. ඉතින් මම බොහෝ දේවල් කරනවා, විශේෂයෙන්ම රෝගීන් වෙනුවෙන්. විශේෂයෙන්ම පිළිකා රෝගීන්. ගොඩක් වෙලාවට හිතන්නේ මරණාසන්නයි. පිළිකාව කියන්නේ මරණයට ආසන්න රෝගයක් හැටියට සැලකෙනවා. නමුත් දැන් එහෙම නෑ. ඒකත් කියන්නට ඕනේ. පිළිකාව මාරාන්තික නෑ. ඉතින් නමුත් පිළිකා රෝගය පැදුනාම ඇදෙන ලොකු මානසික වේදනාවක් දැනෙනවා. මගේ මරණය ආසන්නයේ තියෙන්නේ කියලා. බයෙන් ඉන්නවා. බය වෙනවා. ඒක නිසා මම පිළිකා රෝගීන් වෙනුවෙන් බොහෝ වැඩ කටයුතු කරලා තියෙනවා පහුගිය කාලේ. ඇටබදුළු බද්ධ කිරීමේ ඒකකයක් ස්ථාපිත කරා අපේක්ෂා රෝහලේ. දැනට එහි රෝගෙන් 200කට ආසන්න ප්‍රමාණයක් දැන් ඒ ප්‍රතිකාර අරගෙන සුව වෙලා තියෙනවා. ලබන මාසේ ජනවාරි 29 වෙනිදා මගේ මනමාල හැන්දෑව ප්‍රසංගය පැවැත්වෙනවා නෙළුපුකුණ රංගහලේදී. ඒ ප්‍රසංගයේ දවසේ මම පටන් ගන්නවා බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට් ට්‍රස්ට් ෆන්ඩ් කියලා එකක්. ඒ කියන්නේ දැන් මේ රෝගීන්ට ප්‍රතිකාර කරගන්න සමහරට රජයේ මුදල් නෑ. ඒක නිසා ඒකයිට සාමාන්‍ය ලක්ෂ 10ක විතර ප්‍රමාණයක් යනවා එක රෝගියෙක් වෙනුවෙන් ප්‍රතිකාර කරන්න. ඉතින් ඒ අය වෙනුවෙන් මම වැඩ පිළිවෙලක් පටන් ගන්නවා. ට්‍රස්ට් බෝඩ් එකක් ලංකාවේ වෛද්‍යවරුත් අපිත් සහ විදේශ රටවල ඉන්න විවිධ පිළිගත් අය එකතු වෙලා කරන්න මේක. එයා එකතු වෙලා අපි කරනවා මේ මේකට ආධාර කරන්න අර කරලා අර රෝගීන්ට ප්‍රතිකාර කරන වැඩපිළිවෙලක් ආරම්භ කරනවා මගේ ජනවාරි 29 වෙනිදා ප්‍රසංගයත් එක්ක. ඉතින් මේවා ඇත්තටම අපි ජීවත් වෙලා ඉන්නතුරු අපිට දෙන්න පුළුවන් ආදරේ. ඊට වඩා මොකක්ද අපිට තියෙන්නේ? නේද? ඔව්. අපිට දේවල් ලැබෙනවා වගේම අපි බෙදන්නත් අවස්ථාවක් කරගත්තොත් ඒ තියෙන මානසික සතුට සැනසීම කොච්චරක්ද අපිට තවත් ඒ ගැන කතා කරන්න පුළුවන්. නටාලියා අඩුවෙන් කතා කරමු කියන එක තමයි අද උදේම පොරොන්දු වෙන්නේ. ප්‍රශ්න අහන්න එපා කිව්වා නේද? ඒකනේ. ඒ කියන්නේ කාරණේ උත්තර දෙයි කෙලිමනේ. නටාලියා සින්දු කියන්නේ නැද්ද? කියනවා මට ලැජ්ජයි. අනේ. ඒකයි ප්‍රශ්නේ. ලැජ්ජ නිසා විතරයි. දැන් අක්කේ කියනකොට එකතු වෙමු. ගෙදර කියනවා, ගෙදර සින්දු කියනවා. හැබැයි එළියට යනකොට එහෙම කියන්නේ. ගෙදර වගේ තැනකදී. මොකද ගෙදර වගේ නේද දැන් ඔයාට මෙතන? ආ? නටාලියා පොන්චි කොටසක් කියමු. තාතු ඉන්න තාතු දෝ කරයි. මගේ කටහඬ වගේ වොයිස්. අක්කේ දෝ කරයි. තුන්දෙනාම කියනවා. තාවුන් යන රංගිට දෝ කරු. කේ. මොකද්ද කියන්නේ? හඳලතා කියනවා. දන්නවනේ. හා. සඳකට උපමා කරපු ලඳක් ගැන කියපු ගීතයක් වුණාට ඒ ආදරේ දැනුණා රත්තරන් කියලා කිව්වනේ. ඔව් කියලා. මේ තාත්තා කිව්වේ ඒක නෙමෙයි. එහෙම. එහෙම ආදරයක් දැනෙන්න තාම දීලා නැහැ කියලා. ඒක තාත්තා කරදරයක් විදියට කිව්වේ. එහෙමද? මේ පොඩි සිදුවීමක් වුණා. ඒකත් මම හිතන්නේ අපේ දෙමාපියන්ට වැදගත් වෙන කතාවක් වෙන්න පුළුවන්. මම දැන් අවුරුදු මම හිතන්නේ නටාලියාට එතකොට වයස ඇති 7ක් විතර ඇති. හරි? මම මේ ළමා ගීත කැසට් පටයක් කරා. ඒක කොහොම මේ නර්සරි රයිම්ස් තියෙන පුංචි බලුරාලේ එතකොට ඔන්න බබෝ වැදින්නේ ටිකිරි 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 වගේ කැසට් එකක් කරා ඒ දවස්වල. ඉතින් ඒකට මගේ පොඩි පොඩි කොල්ලු කුරුට්ටු චූටි බට්ටෝ ටිකක් හිටියා. ඒගොල්ලෝ තමයි සින්දුගේ ක්ලාසස් වල ළමයි. ඉතින් නටාලියාත් හිටියා, චාර්ලිත් හිටියා. ඉතින් අර ඒ රෙකෝඩින් එකේදී දැන් ස්ටුඩියෝ එකේදී නටාලියාට තිබුණේ මොකද පුංචි බලුරාලේනේ. ඔව් පුංචි බලුරාලේ සින්දුව දැන් කියනවා දැන්. දැන් කියනකොට දැන් ඒක සමහර තැන් හරියට එන්නේ නැහැ මට ඕන විදිහට. සාමාන්‍යයෙන් එහෙම අපි කීප සැරයක් කියවල එක ගන්නවනේ. බබා ආපහු කියන්න ආපහු කියලා. 3-4 සැරයක් මං කිව්වා බබා අතන පොඩ්ඩක් වෙනස් වෙලා මෙහෙම ගන්න කියලා. ඊට පස්සේ ටිකක් වෙලාවට මෙන්න මූණ ඇඹුල් වුණා කට කට කරගෙන වෙනස්. කඳුළු කඩන් වැටුණා කිව්වේ නෑනේ. ඊට පස්සේ කොහොම හරි මේ එයාට තව ළමයි ගොඩක් ඉස්සරහනේ. ඉතින් මම එයාට ටිකක් අර සැරෙන් වගේ කියපු එක යාගේ ඔළුවට වැදුණා. ඊට පස්සේ මේ ඒ තාමත් ඒ කැසට් එකේ තියෙන ඇඳුම් සොරෙන් තමයි ගීතේ කියන්නේ. උන්ටි බලුරාලේ කියලා කියන්නේ. ඉතින් එයින් පස්සේ තමයි මෙයා සින්දු කියන්න හොර වුණේ. පස්සේ කියන්නේ. එතකොට ඒකෙන් මට දෙන්න පුළුවන් ආදර්ශය තමයි කවදාවත් ළමයෙකුට සැරවැර කරලා දෙයක් වළක්වන්න එපා. මේ කලාවේ හරි ඉගෙන ගන්න එක හරි මොකක් හරි සැරෙන් කියන්න එපා. හොඳින් කියන්න හොඳින් කියලා ළමගේ හිත දුක ඇති වෙන විදිහට කියන්න එපා කියන එක. ඒක නිසා ඉස්සර මයික් එක පේන්න බෑ පැනලා අරන් එයා තමයි සින්දු කියන්නේ. දැන් වයස කීයද ඒකෝනේ? වයස අවුරුදු 7 දී දැන් ඉතින් 21යි. ඒක තාම බලපානවා කියන්නේ. ඔව් ඉතින් තාමත් ඉතින් එයා සින්දු කියන්නේ අපි වෙනවනේ. ඇත්තටම එහෙම වෙනවා නේද? අනිවාර්යෙන්. ඉතින් මම කියන්නේ මේ අපි දෙමව්පිය හැටියට දරුවන්ට දෙයක් කියද්දී ඒක ආදරෙන් කියන්න ඕනේ. වලක්වන්න ඕන නම් ඒක වලක්වන්න ඕන ආක්‍රමශීලීවනේ. ඔව් ඒක යාර දැනෙන්න දෙන්නේ නැතිනේ. මානසිකව ඒක හුඟක් බලපානවා දරුවන්ට. චන්දනාකට අපි කතා කරවතේ. එහෙම දරුවන්ගේ ගේ ඇතුලේ ආදරෙන් විතරක් බලා ගන්න පුළුවන්ද? ගොඩක් ඉතින් අපේ පවුල ගොඩක් ආදරණීය පවුලක්. ඒ කියන්නේ මේගලන්තුත් හරියට බලාපොරොත්තු වෙනවා. කොහොමද මන් දන්නේ නැහැ. ඒක උනේ පොඩි කාලේ අපි දීපු ආදරේ නිසා වෙන්නේ නැති. ඒ දෙන්නම එහෙමයි. කීර්තිත් එහෙමයි. හැමතිස්සෙම ඒගලන්ට ආදරේ ඕනේ. එහෙම පවුලක තමයි අපි ඉන්නේ. පොඩ්ඩක් හරි සැරට කතා කරොත් අයි මට බඩින්නේ. ඒකනේ අපි බැනලා නෙවෙයි ටිකක් පොඩ්ඩක් හඬ පොඩ්ඩක් උස්සනික කියලා කිව්වොත් එතකොට ඒ බැන්නා වගේ ඊට පස්සේ ඇස්සල කඳුළු පිරලා ඉතින් ඒ වගේ දේවල් එනවා. ඉතින් දැන් ගෙදරක ඇත්තටම අපිට සාමය කියලා කියන එක හරි අවශ්‍යයි. ආදරය කියලා කියන එක අවශ්‍යයි. ගෙදරක ආදරය තියෙනවා නම් බොහෝ විට මේ ඒ ඔරුව ගලාගෙන යනවා බොහොම ස්මූත්ලි. ඒ කියන්නේ හැලහොල්මනක් නැතුව. ඒක වෙන්න ඉතින් ආදරය තමයි එකට එකතු වෙන්න ඕන දේ. චන්දනාගේ සාමාන්‍යයෙන් ගීත අහන්න කැමතිද? ඒක සින්දු අහන කෙනෙක්ද සාමාන්‍යයෙන් ඔයා කොයි වගේද? මොනවද කැමති? ආසයි සින්දු අහනවා. කියන්න නම් බෑ. හැමෝම කියනවා කොහේ හරි ගියාම සින්දු කියන්න කියලා. ඉතින් බෑ. ඉතින් මං කියන බැරි නිසා තමයි කියන්නේ නැත්තේ කියලා. නැත්තම් කියනවනේ ඉතින්. ඒ චාරුණී බලපු බැල්මේ තිබුණේ අම්මටත් සින්දුවක් කියන්න වෙයිද දන්නේ නැහැ. චාරුණී විතරයි. හරි වගේ කියලා. චාරුණී බයෙන් බලාගෙන ඉන්නේ නැති කියලා අම්මට කියලා. ඒ කීයද සින්දුනේ වැඩිපුරම කැමති එක? මං ගොඩක් ආසයි බොළඳ කතා. ඒකට ආසයි. බොළඳ කතා ඉතින් මගේ එකක් නෙවෙයි. ඔව්. අපි දෙන්න මුණ ගහනකොට මම කියපු සින්දු බොළඳ කතා. ඒක තමයි. ආ ඒකයි සින්දුත් කියනවා. ඒ කියන්නේ ආ ඒ හිට් එකද? නෑ අපි දැන් බොළඳ කතා කියන්නේ මගේ ගීතයක් නෙවෙයි. ලොස් ෆෙලින්ගෝ සංගීත කණ්ඩායමේ. ඒ දැන් අපි මම සංගීත කණ්ඩායමේ ෆෝචුන්ස් වාදක කණ්ඩායමේ මම වාදනය කරනකොට බොළඳ කතා සින්දුව ඉතින් කිව්වා. එයා ඉස්සරහා හිටියා. ඒක දැකලා තමයි මට අර ආකර්ෂණ කරන්ට් එක වැදුනේ. ඒකයි තාමත් බොළඳ කතාවකට ආවා. තාම ඒකට මතකයි. එහෙම නෙමෙයි. කනෙක්ට් වෙච්ච දැන. ඔන්න හරි. නෑ ඒකට ආසයි මං. ඉතින් තව දවසක් එකට ගොඩක් මාසයි. ඒක අලුත් සින්දුවනේ. ඉතින් ඒ වුණාට අරකට ඊටත් වැඩි ආසයි මං හිතන්නේ බොළඳ කතාවේ. තව දවසක් අපි අහමුද? පොඩ අහලා බලමුද? පොඩි ඉල්ලීමක් කරමුද පුළුවන්ද? හෙම්බිරිසා වොයිස් එකෙන් කියනවා. බලමු. පොඩි කැලක් කියන්නේ. Kali lagi nanti lagi. Tav sat hamuri inune bhaye ek sarayak dutuwat etire sude. Davesak hamue imume bave mad pavani musukerue yalinoena mataka ape nidita dore gevena tae sihi kerua soana ape jeevithe ඔබේ තියෙන ලයාන්විත බව තමයි මගේ කතාව කියලා මට හිතෙන්නේ. දැන් ඔබ හඬේ විතරක් නෙමෙයිනේ තියෙන්නේ හිතවතුනි. රජීෂ් වණ්ඩබෝනා සජිත් වී චතුරංග එකතු වෙලා මේ අපි ඔය ගීතේ ප්‍රචාර වෙන අතරතුරේ අපි කතා කරා එක ගැන. මම අහුව ඇත්තටම මේ කවුද ලිව්වේ? කාගේද සංගීතය? මේ හඬ ඉතින් අපිට නොහුරුණු පුරුදු හඬ නෙමෙයි හදවතේ හඬ. ඒ තෝරා ගැනීම සමහර වෙකට යන්නේ නැහැ ජීවිතේ මේ මගේ මට්ටමක් තියෙනවා. ඒ අය අලුත්. අර එහෙම තෝරගන්න කාලේ 2014 අතිශය ජනප්‍රිය වෙන ගීතයක් මේක. ඔව්. ඒකතුලා වැඩ කරන එක අලුත් પરම්පරාවක්. අතන මගේ එහෙම මේ ප්‍රවීණද නවීනද අලුත්මද මේ පළවෙනි සැරේටද ගීතයක් රචනා කරන්නේ එහෙම නැත්නම් සංගීත නිර්මාණය කරන්න කියලා මම එහෙම හොයන්නේ නැහැ. නිර්මාණය හොඳයි නම් මම ගායනා කරනවා. මම විශේෂයෙන්ම කැමති අලුත් අයත් සමග වැඩ කරන්න. දැන් මම ගොඩාක් පහුගිය කාලේ ඒ වගේ එළියට ආවේ නැහැ ජනප්‍රිය වෙච්ච නැති ගීත තියෙනවා. හැබැයි මම ගීත 100 ගානක් කරලා තියෙනවා නව පරපුරේ අයත් එක්ක. ඉතින් එහෙම දැන් අපි අද යම්කිසි තැනකට මේ අත්දැකීම් අපි ප්‍රවීණෝ කියන්නේ නමුත් අත්දැකීම් බහුල පිරිසක් බවට පත් වෙලා තියෙන්නේ අපේ ප්‍රවීණයන්ගෙන් අපි ගත්ත දේවල්. අපේ ප්‍රවීණෝ අපිට උදව් කරපු නිසා තමයි අපිට අද දැනකට එන්න හම්බුනේ. ඉතින් ඒකම අපි පෙරලා ඊළඟට එන પરම්පරාවට කරේ නැත්නම් අපේ නිතුකම් පැහැරීමක් වෙනවා. මම හැමතිස්සෙම කැමති ඒ වගේ අලුත් අය රට දෙන්න. ඉතින් රදීෂ් වණ්ඩබෝනා තාමත් අතිදක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් තරුණ නිර්මාපකයෙක්. ඒ වගේ සජිත් චතුරංග නව පරපුරේ තාමත් අමුතු හැඟීම් තියෙන ගීත ලියන අපේ දක්ෂ. දැන් මේ පද ටික ඇහුවත් ඒ ටික තියෙනවනේ නේද? ඒ කියන්නේ කීර්ති පැස්කුවල් ආරට හානියක් නොවන විදියට බොහොම සුමටව ගලාගෙන යන විදියට මම රදීෂුත් සජිතුත් එකතු වෙලා ඒ නිර්මාණයට එකතු කරලා තියෙනවානේ. ඒ සතුට රැඳුණු තැන. ඒ වගේ ලස්සන වචන තියෙන සින්දු කියපු තාත්තා මම ඉඳන් ගෙදර නැගිටලා බැලුවත් එහි මෙහි සංගීත බහන්න. තව පැත්තකින් එළියට බැස්සොත් තාත්තට ලැබෙන ප්‍රතිචාර මේ ඔක්කොම තියාගෙන කළු කෝට් එක අඳින්න තමයි තීරණය කරේ චාරුණි. ඒ වගේ තාත්තා ඉතින් පොඩි කාලේ ඉඳන්ම තාත්තගේ බලාපොරොත්තු වුණේ අපි දෙන්නට හොඳට උගන්වන්න. ඉතින් මම නීතිඥවරයෙක් වෙන එක තමයි තාත්තගේ ලොකුම සිහිනය වුණේ. නංගිටත් හොඳට උගන්වන්න තමයි. තාත්තට විසඳ ගන්න ප්‍රශ්න තිබුණද තාම? නෑ ඉගෙනුවා සංගීතය අපි ගෙදර නෙමෙයි තාත්තගේ පන්ති වලටම ගිහිල්ලා තාත්තගෙන් ඉගෙන ගත්ත සංගීතේ. ඉතින් ගිටාර් එක ප්ලේ කරන්න, පියානෝ ප්ලේ කරන්න ඔක්කොම තාත්තගෙන් තමයි ඉගෙන ගත්තේ ඉතින්. ඉතින් මම සංගීතෙත් කරගෙන යනවා මගේ තාත්තගේ මගේ ඩුවට් එකක් කරලා තියෙන. ඉතින් ඒක මේ මාසේ අන්තිමට ඒකේ විෂුවල් එකත් ඔක්කොම කරලා තියෙන. මේ මාසේ අන්තිමට රිලීස් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තාත්තගේ හේන සබයගෙන රත්තරන් දුවේ. අපි මේ දුවලට රත්තරන් දුවල කියලා කියනවා. ඒ දන්න මේ වචන පාවිච්චි කරන්නේ ආදරයටනේ චාරුණී නටාලියා. ඇයි එහෙම මේ දූලා ගැන එහෙම හේන දකින්නේ ඇයි තාත්තා කෙනෙක් විදිහට? ගායිකාවක් වෙන්නත් පුළුවන් නේ ආට. ඉතින් දැන් සංගීතය උගන්වලා තියෙන්නේ. තාත්තට සලකන්නත් පුළුවන්. අචලා දැන් අපි සංගීත ක්ෂේත්‍රයේ එළඹෙන කාලයට වඩා අද කාලේ ගොඩක් වෙනස්. අද කාලේ දැන් ඒ කාලේ තිබුණේ රූපවාහිනී නාලිකා දෙකයි. ස්වාධීන රූපවාහිනී, ජාතික රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා තිබුණේ එකයි. එතකොට දැන් ගීතයක් ප්‍රචාරය වෙනකොට ඒක පහුවෙන්ද හැමෝම දැකලා උදේ පාන්දර නැවුණා ආයෙ රට ඒ ටීවී එක දැක්ක කියලා කියනවා. අද වෙනකොට මම හිතන්නේ ප්‍රධානතම රූපවාහිනී නාලිකා 12කට වැඩිය තියෙනවා. ගුවන්විදුලි නාලිකා 30 ගානක් තියෙනවා. එතකොට මේවයි ගීතයක් ප්‍රචාරය කරන හරිම අඩුයි. ඒ වගේම මිනිසුන් ඇහෙනව අඩුයි. එතකොට දැන් මේ වගේ කාලයක අනික දක්ෂෝ අති දක්ෂයන් බිහි වෙනවා. මම දන්නවා මම තරඟවල විනිශ්චයකරුවෙක් හැටියට ඉන්න නිසා අති දක්ෂයන් බිහි වෙනවා. මේකත් එක්ක තරඟකාරීත්වය අපිට ඒ කාලේ තිබුණේ නැහැ. මේ වගේ තරඟකාරීත්වයක් තිබුණේ නැහැ. ඉතින් ඒ තරඟයට මේගොල්ලන්ව දාලා මගේ නමින් මේගොල්ලෝ ඉස්සරහට ගෙනියනවට වඩා මම කැමති අධ්‍යාපනය කියලා කියන එකෙන් උපරිම තැනට ගෙනියන්න මම කැමති වුණා. මොකද මම හොඳ ලොකු උසස් අධ්‍යාපනයක් කරපු කෙනෙක් නෙවෙයි. එතකොට මට ඒ අධ්‍යාපනය හරියට උසස් අධ්‍යාපනය නොකරපු එකේ අඩුපාඩු දැනෙච්ච අවස්ථාවල් තියෙනවා. මගේ හිතට ඒක වැදිලා තියෙනවා. මොකද මගේ පන්ති හිටපු මානුවර ධර්මරාජ විද්‍යාලේ මාත් එක්ක හිටපු යාළුවෝ 6-7 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම ඉංජිනේරුවෝ, දොස්තරවරු, මහාචාර්යවරු ඔක්කොම. දැන් අපි ඉඳලා ඉట్లా හම්බෙනවා. හම්බෙනකොට ඉතින් ඒගොල්ලෝ මේ දැන් දිහා බැලුවම මට නිකන් ඒගොල්ලෝ මහා විශාල මහා පුරුෂයන් වගේ පේනවා. ඒගොල්ලන්ට මාව පේන්න ඒ වගේ ඔබනම් ඉන්නවා මචං මහා ලස්සනට ඉන්නවා. ඒගොල්ලෝ ටිකක් වයසට ගිහිල්ලා වගේ පේනවා. ඒ නමුත් අධ්‍යාපනය අතින් උසස් මට්ටමට මේ ගියා. මට ඒ වගේ දැන් හිතට දැනනවා මම අපරාධ ඉගෙන ගත්තේ නැත්තේ කියලා. ඉතින් මම හිතුවේ මට කරන්න බැරි වෙච්ච දේ මගේ දරුවන්ට මම කරලා දෙන්න යුතුකමක් නේ. ඉතින් මගේ ලොකු දුව දුවසා පුතත් හොඳ තැනක වල ඉන්නවා. මේ දෙන්න දැන් මගේ එයාගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා දැන් ඉතින් අර ඊළඟ පියවර කියන්නේ රැකියාවල් කරලා ඒ ජීවිතේ සමාජයට මුහුණ දීලා ඉතින් සමාජයත් එක්ක ගැටෙන අවස්ථාවට දැන්පත් වෙලා තියෙනවා. ඒ ආදරය නිසානේ මේ කසුණු තාතක සින්දු කියනවානේ. ඔව්. අචල දැන් ඔය සතුටනේ කීර්ති පැස්කෝල් කියන තාත්තට හිතට දැනෙන සතුට ගැන ඒ කියන්නේ අපි ජීවිතයේ සතුට හොයනවා දැන් අපි කීර්තිය ගලක් වුණත් විසිකරාට පස්සේ අපි විසිකරන වේගය අනුව වැටෙන තැන වෙනස් වෙනවා තමයි හැබැයි කොහේ හරි පතිත වෙනවා ජීවිතෙත් එක එක කාලවල වල එක එක පැතිවලට අපි විසිරෙනවා හැබැයි එක තැනකදී එකතු වෙනවා විසිරුණු මතක තියෙන්න පුළුවන් හැබැයි ජීවිතයේ සතුට සැනසීම අවසානයේ වැටෙන තැනනේ තියෙන්නේ ගයක් ඇතුලේ ඒ සතුට රඳව ගන්න එක ජීවිතේට කොච්චර වටිනාකම් දෙනවද කියලා ඔය අත්දැකීමෙන් අපි කියනවා. ඔව් ඇත්තටම අපිට පවුලක සතුට සාමය ආදරය සෙනෙහස ගයක් ඇතුලේ රඳව ගන්න පුළුවන් නම් ඒ ගෙදර ප්‍රධානියාගේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න එයා සමාජයට කියලා කරන රැකියාව හෝ තමන් කාර්යයන් සාර්ථක කරගන්න මූලිකම පදනම වැටෙන්නේ නිවස. නිවසේ තියෙන සාමය ආදරය ඔහුට ගේ ඇතුලේ ඇහෙන්නේ අනවශ්‍ය රණ්ඩු සරුවල් නැත්නම් වෙනත් වෙනත් ප්‍රශ්න නම් ඔහුට හොඳ මානසිකත්වයෙන් රැකියාවටකට යන්න බෑ සමාජයට මුහුණ දෙන්න බෑ ඒක නිසා එළියේ දේවල් විසඳ ගන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලාම ගේ ඇතුලේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න ඕන ඒක තමයි මගේ අදහස. ඉතින් ප්‍රශ්නයක් එන්නේ ඉස්සෙල්ලා ඒක විසඳ ගත්තොත් මම හිතන්නේ අර සැකේ වගේම තමයි එතනින් ඒක ඉවර කරන්න පුළුවන්. අපේ අතර එහෙම ඇති වෙන්නේ නැහැ. මොනවාට තිබ්බොත් රස ප්‍රතිනෝ නොවනවා කියලා නෙවෙයි. අපි මේ මං කියන්නේ මාර පවුලක් කියලා කියන්නේ නෙවෙයි. අපි ප්‍රශ්න එනවා. ප්‍රශ්න ආවම ඒවා අපි කතා බහ කරලා විසඳනවා. මම සමහරට පැය ගණන් මේගොල්ලන්ට ලෙක්චර්ස් දෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. දැන් කවුරු හරි මං ළමයෙක්ව දාගෙන කාර් එකේ යනවා නම් කොහෙටරි ඇරලවන්න මං ඒ මුළු කාලයම ගත කරන්නේ ඕපදූප කතා කරන්න නෙවෙයි. අවවාද උපදෙස්. ජීවිතේ කොහොමද විඳින්නේ ජීවිතේ කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කොහොමද මේ අත්දැකීම් ලබා ගන්න කියන මගේ අත්දැකීම් වලින් මම ඒගොල්ලන්ට කියලා දෙනවා. ඒක තමයි දෙමාපියන්ගේ යුතුයකම කියලා මම හිතන්නේ. ඉතින් ඒ වයින් ඒගොල්ලෝ යම් යම් පාඩම ඉගෙන ගන්නවා ඇති. ඉතින් දරුවන් දිහා බලලා කෙනෙක් කියනවා නම් අනේ හොඳට හැදිච්ච දරුවෝ කියලා මේගොල්ලෝ. ඉතින් එතනින් එහාට තව කෙනෙක් තව කතාවක් වුණේ නේ දෙමාපියට ඒ සතුට ඇතිනේ හොඳටම. දරුවෙක් හැදිලා කියලා කියන්නේ යාගේ පවුල් පරිසරය තමයි යා පෙන්නන්නේ. පෙන්නන්නේ. ඒක නිසා මම කියන්නේ අපි මේ වැඩසටහන නරඹන අපේ දයාබර ප්‍රේක්ෂකයෝ හැම කෙනෙකුට මම බොහොම ආදරෙන් කියන්නේ බොහොම නියතමානීව කියන්නේ පවුලක් ඇතුලේ තියෙන සාමය පුළුවන් තරම් ආරක්ෂා කරගන්න ආදරයේ මුළු ගෙදරටම පතුරවන්න ඕනම දෙයකට ආදරය කියලා කියන එක මුසු කරොත් එතන ඒක සාර්ථකයි. ඒකක් හදනකොටත් ඒකට ආදරය මුසු කරන්න ඕනේ. කෑමක් හදුවා කියන වචනේක ආදරය මම ඔයාලට ආදරෙන් කතා කරන්න. ඔයාලට ආදරෙන් කතා කරන්න. මේ ආදරය ඇතුලේ හැම දෙයක්ම දැනෙනවා. ඔයාට දැනෙනවා මම මේ ආදරෙන් කතා කරගෙන. ඒතකොට මේ ආදරේ අපි හැම කෙනෙකුටම අපි එකිනෙකා බෙදාගත්තොත් එතන සාමය අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඉතින් මේ නත්තල් කාලේ අපි සාමය ගැන කතා කරනවානේ. ඉතින් අපි අසල්වාසීන්ට ආදරය කරනවා, ප්‍රේම කරනවා. ඒ වගේම අපේ රටේ ජනතාවට. ඉතින් අපි හැමතිස්සෙම මේ සාමය අපේ ගේ ඇතුළේ විතරක් නෙවෙයි හැමතැනම අපි ආරක්ෂා කරගන්න ඕන. පවුලේ සාමය පවුලේ ආදරය කියලා මේ අත දික් කරන්නේ මේ පැත්තට. ආ මේගොල්ලන්ට හැමතිස්සෙම ආදරය කරනවා නේද? ඔය දෙන්න හම්බෙන්නේ මේ වැඩසටහනකදී විතරයි. නෑ දැන් ඒකට සාක්ෂි කොච්චරද කියන එක ඇස් හයක් හැමතිස්සෙම දුන්නා. ඒකට කතා කරන්නේ මෙහෙම බලන් හිටියට අර ඔලු හැරවෙන විදිහ ඇස් හෙල්ලෙන විදිහ මේ පැත්තට පේනවා. මට කියනවා මම කතා කරන්නේ සාක්ෂි එකතු කරා. ඒක තමයි මේ අක්කා අඩුවෙන්ද කතා කරන්න ගැදලා? නෑ නෑ එයා කතා කරනවා. චාරුනේ මෙන්නට හරි අම්මා අඩුවෙන්ද කතා කරන්නේ. නෑ නෑ එහෙනම් ඉතින් දැන් අපිට දුන්නේ නෑනේ. අතන ප්‍රශ්න ඇහුවෙත් නෑනේ වැඩි නේද? අපිට අමාරුවේ දාන්නේ නැහැ නේද? ඒක ප්‍රශ්නයක් ඔයාලට අහන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ ඒක අහන්න ඔය. ඒක අහන්න මොකද? දැන් හැමතැනම අහන දෙයක් නෙමේ. කොහොමද මේ කීර්ති මේ තාම ලස්සනට ඉන්නේ තරුණවෝ ඉන්නේ හරිද? ඒකට එහෙම අහනෝනේ හැමතැනම කියන්නේ සාමාන්‍ය අහන ප්‍රශ්නයනේ. ඒකට අහන ඒ පැත්ත බලාගෙන නෑ අනේ ප්‍රශ්නේ අහන්නකෝ දැන් අපි වගේ හරි දැන් ඔයා කියන්න බලන්න දැන් කීර්ති යනෝ මා මේ තරම් මේ ප්‍රේක්ෂකයන්ගේම නැත්නම් ජනතාවගේට දිනා ගන්න විදිහට ඉන්න රහස ඔබතුමිය මොන වගේද කියන්නේ කියලා කියන්න බලන්න. වශීකරණය. වශී නෙවෙයි කනබොඩ දේවල් කියලා කියන්නේ. රහස රහස ඕනේ අපිට මේ බොරු කරන්නේ මොකද්ද? ඔව් ඇත්තම කියනවා නම් ඉතින් කෑමෙන් නම් ගොඩක්ම පරිස්සම් කරනවා. පරිස්සම් කරනවා කියමුකෝ හරි. උදේට කුරක්කම් වලින් ගොඩක් දේවල් හදන්නේ. එතකොට අපි පිටි පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ ඇමරිකන් පිටි පාවිච්චි කරන්නේ ආටා ගන්නවා. එතකොට ඉන්දියාප්ප හදන්නේ කුරක්කම් ඉන්දියාප්ප. අයින ඕන එකක් හදනවා. හදනවා. මං හදනවා ඉන්දියාප්පද ඔක්කොම හදනවා පිට්ටු ගොඩක් අපි හදන්නේ රුලම් වලින් රුලම් පිට්ටු. එතකොට ඉතින් ඒ වගේ තමයි කැඳ බොනවා ඒවා උදේට ගොඩක්ම පරිස්සම් හිතනවාද ඉතින් හරි මේ හරි පහසුර දේවල් නෑට මම හිතනවා උදේට මොනවාද හදන්නේ දැන් මාකට් එකට ගියාම හරි පහසුර දේවල් තියෙනවනේ ඔව් එහෙම මම එහෙම ශනික දේවල් හදන්නේ අපේ ගෙදර ඔක්කොම මං ගෙදර තමයි හදන්නේ කුරකන්න ඉතින් පිටි අරගෙන ඉලියප්ප හදනවා ඉතින් ඒ වගේ තමයි දවල්ට රතුපත් කන්නේ ඉතින් මස් කන්න ගොඩක්ම ආස නැහැ බලන්න ජීවිතේ සම්බන්ධ වෙන විදිය අර කනෙක්ට් වෙන විදිය කියලා අපි කියන්නේ නේද මාර්ගම් පිළිකා රෝහලට යනවා ඒ රෝගීන්ට උදව් කරනවා එයාලා සමහරට ඒ තත්ත්වයටපත් උනේ ඇයිද කියලා බලනවා ගෙදර කෑම වට්ටෝරුව හදද්දි ඒකට ප්‍රායෝගිකත්වය එකතු කරනවා ජීවිතේ අද්දික් කරනවා සමාජයට ඉතින් සතුට රැඳුණු පවුලක් එක්ක ගත කරපු පැයක් කොච්චර මිහිරිද කියලා අපිට තවත් දැනුණු දවසක් එහෙමනම් හදවතට දැනෙනවා ඔව් පැස්කුවල් පවුලටම බොහොම ස්තුතියි ඒ ආදරේ අරගෙන ආදරේ සතුට බෙදෙන මේ නත්තල් කාලේ නුගසෙවණට ආවට. ජාතික රූපවාහිනිය ආදරේ තමයි අපි දෙන්න අපේ නමන. බොහොම ස්තුතියි ආවට. බොහොම ස්තුතියි නිවැරදිතාලේ නිෂ්පාදකතුමා මගේ මිත්‍රයා මගේ මල්ලි ප්‍රසන්න මහත්තයාට මගේ ස්තුතිය පුද කරනවා. මගේ වචලා මනෝජ් ඔබ දෙපළටත් මම ස්තුතිවන්ත වෙනවා මගේ පවුල වෙනුවෙන්. ඉතින් නටාලේ මොන හරි කියන්නකෝ. දැන් ඉවර වෙන්න හදන්නේ. ලැජ්ජ වෙන්න නැතුව කියන්න. Thank you. ඒක තමයි. මේ ප්‍රසන්න උදෑසන අපිට ලබා දුන්නට එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.